අයිබෝවන් සියලුම දෙනාට ඔබේ ලග්නය ගැන ඔබ දැනගත යුතුම කරුණු මෙයින් අපි ඉදිරිපත් කරන ලග්න පිළිබඳ විස්තර තුන්වෙනි ලග්නය වන මිතුන ලග්නය ගැනයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාව. අපිව subscribe කරපු comment කරපු සියලුම දෙනාට බොහොම ස්තුතියි. අපිත් සමග දිගටම රැඳී සිටින්න අපි අද බලමු ඔබේ ලග්නයේ මිතුන නම් ඔබ දැනගත යුතුම කරුණු මොනවද කියලා. මිතුන ලග්නේ අපි බලමු මිතුන ලග්නේ ලග්නාධිපති කවුද කියලා. මිතුන ලග්නේ ලග්නාධිපති වන්නේ බුධ ග්‍රහය. බුධ ග්‍රහය මිතුන ලග්නයට සුභ ග්‍රහයක් වශයෙන් ලග්නාධිපති වීම නිසාම බොහෝ සුබඵල ගෙනදෙන ප්‍රබල ග්‍රහය වෙනවා. ඒ වගේම ප්‍රබලම ග්‍රහය විදියට මිතුන ලග්නායේ සලකන්නේ පස්වෙන් අධිපති වන සිකුරු ප්‍රධාන සුබම ග්‍රහය වෙනවා මිතුන ලග්නායට. ඒ වගේම දෙක අධිපතියා වුවද ලග්නාධිපති වන බුධගී මිත්‍රයා නිසා සඳු ග්‍රහය යම් මට්ටමකින් සුබඵල ගෙනදෙන ග්‍රහයක් වෙනවා. දැන් අපි බලමු මිතුන ලග්නායට ප්‍රධාන මාර්ග ග්‍රහය කවුද කියලා. ප්‍රධාන මාර්ග ග්‍රහය වෙනවා තුනාධිපති රවි, 6 සහ 11 අධිපති කුජත්, 7වැන්නාධිපති එනම් මිතුන ලග්නායගේ බාධක ස්ථාන අධිපති වෙන ගුරු ප්‍රබල මාරක පාපී ග්‍රහය වෙනවා. එම ග්‍රහයන්ගේ මහදසාවක් අතුරු දසාවක් ගත කරන අය සිටීනම් බොහෝ අසුභඵල වැඩියෙන් ලැබෙන කාල සීමාවක් වෙනවා. ඒ වගේම ලග්නාධිපති වන බුධගේ මහදසාවත් දෙවැන්නාධිපති වන සඳුගේ මහදසාවත් පස්වැන්නාධිපති වෙන යෝගක්කාරක සිකුරුගේ මහදසාවත් ගත කරන මිතුන ලග්න හිමියාට බොහෝ සුබඵල උදා කරන මහදසාවන් වෙනවා. ඒ වගේමයි පුණ්‍යස්ථානාධිපති වෙන සෙනසුරු මිතුන ලග්නායට යම් යෝගක්කාරක බලයකින් සෙනසුරු පිහිටනවා. සෙනසුරුගෙන් ප්‍රබල මාරක අපල සිදුවන්නේ නැහැ. විශේෂයෙන් අටවැන්නාධිපති වුණත් පුණ්‍යස්ථානාධිපති වීම නිසා සෙනසුරුගේ බලය මිතුන ලග්නායට සුභවාදීව පිහිටනවා. විශේෂයෙන් අපි ඉදිරිපත් කරලා තිනවා ඔබට මිතුන ලග්නයේ දල කේන්දරය. ඒකේ ඔබට පෙනෙනවා ඇති රතුපාට අපි ඉදිරිපත් කරලා තිනවා ග්‍රහය තුන්දෙනෙක් රවි, කුජ සහ ගුරු. ඒ මිතුන ලග්නායකගේ මාර්ග ග්‍රහයු. ඒ වගේමයි සිකුරු ප්‍රධාන යෝගක්කාරක ග්‍රහය, සුභ ඵල උදා කරන ග්‍රහය වෙන සිකුරු කොළපාටිනුත් සඳහන් කරලා තිනවා ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දක්වලා තිනවා කළු පාටින් ග්‍රහය තුන්දෙනෙක් රාහු කේතු සමගම. ඉතින් එම ග්‍රහයින් මිතුන ලග්නායට සමඵල උදා කරන ග්‍රහය වෙනවා. ඒකට අයිති වෙනවා ලග්නාධිපති බුධත්. ඉතින් අපි ඉදිරිපත් කරා මිතුන ලග්නායට දැන ගැනීම පිණිස කොහොමද ඔබගේ ලග්නාධිපති ඒ වගේම පාපග්‍රහය සුභග්‍රහය මොනවද කියලා අපි මේ වීඩියෝෙන් ඉදිරිපත් කරා. ඔබට යම් කිසි දැනුවත් වීමක් වෙන්නේ නැති මිතුන ලග්නායත් ඒ වගේමයි මිතුන ලග්නයත් දැනගන්න ඕනේ විශේෂයෙන් සඳහන් කරපු පාපග්‍රහය සහ සුභග්‍රහය. ඔබේ හඳහනේ සුභග්‍රහය දුර්වලලත් පාපග්‍රහය ප්‍රබල වෙලත් තම තමන්ගේ ලග්නවල සිටින්න පුළුවන්. බලවත් රාශිවල පාපග්‍රහයොත් දුර්වල රාශිවල සුභග්‍රහයොත්. ඉතින් එය දැනගන්න හැකි වෙන්නේ සාමාන්‍යයෙන් ජ්‍යොතිෂවේදියකින් කොහොමද බල දුබල කම අනුව ලග්නේ මිතුන ලග්නයට බලපාන්නේ කියලා. ඉතින්
अभी मिथुन लग्न करुण गेन वे यम प्रश्न या अभी प्रभालोक ज्योतिषी यूट्यूब चैनल कमेंट सेक्शन की कमेंट करान एनम सीलुम दिनाट तिरुवासरणाय।